මුස්ලිම් කඩ වජනය කරා කියමු. එතකොට අපි බලන්න ඕනේ මුස්ලිම් කඩ වලින් යැපෙන අනිත් ජාති කීප දෙනෙක් ඉන්නවද? මේකට ඉදිකට්ට නූල දාන්නේ සිංහල පවුලක් වෙන්න පුළුවන්. රෙදි ඇඳුම් ටික දාන්නේ සිංහල පවුලක් වෙන්න පුළුවන්. එතකොට අපි මේක වජනය කරන එකේ අපි වක්‍රව තමන්ගේ සිංහල ජාතියට සහ සිංහල බෞද්ධයන්ට සියලු දෙනාටම මේක බලපානවා. ඔබ හිතන විදිහට ගෝඨාභය රාජපක්ෂද වඩා සුසු ජනාධිපතිවරයා විය යුත්තේ නැත්නම් චමල් රාජපක්ෂද? චමල් ලොකු තාත්තා අපේ. ලොකු තාත්තට ඇත්තටම මේ ක්වොලිටීස් තියෙනවා. ලොකු තාත්තට තියෙනවා, ඒ කියන්නේ කතානායක හැටියට ඉඳලා එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඒ පුටුවට සුදුසු පුද්ගලයෙක්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් මේ පුටුවට සුදුසුයි. හැබැයි අපි බලන්න ඕනේ මේ තියෙන මට්ටමේදී මෙතන මේ සුදුසු දෙන්න අතර හොඳටම සුදුසු කවුද කියන එකද? වඩා සුදුසු. ඒ කට්ටිය ඇත්තටම ධම්මික පෙරේරා හෝ කැසිනෝ එකක් හෝ මේ කවුද කියනවත් දන්නේ නැහැ. ඉතින් එහෙම පුද්ගලයට මම හිතන්නේ නැහැ ජනාධිපති කෙනෙක් හැටියට එන්න පුළුවන් කියලා. ඇත්තටම අර්ජුන් නැරෂස් කියන්නේ මගේ භාෂාවෙන් පැමිණියේ නැහැ. මේ කට්ටිය පෙන්වන්න හදනවා, කියන්නේ මේක තමයි ප්‍රථම මේක කලින් මොකද දැන් චන්දේ ළඟයිනේ. චන්දේ ළඟ වෙච්ච ගමන් කියන්න පුළුවන් ආ මේ රෝහිතගේ රොකට් එක්කෝ. අපිට අඳුම ගන්න කැම එකක් රස බලන්න බෑ වෙන එක්කෙනෙක් රස බලන්න කලින්. අඳුම ගන්න මේ තමගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බෙන්නවත් යන්න බෑ තව එකෙක් බලන් ඉන්න. සම්පූර්ණ නම රෝහිත රාජපක්ෂ. වයස 30. පාසල සෙන් තොම්සස්. ආගම බෞද්ධ ආගම. ජාතිය සිංහල. රැකියාව ඉංජිනේරු. අධ්‍යාපනය හදාරන්නේ මොන අංශවලින්ද මේ වෙනුවට? දැන් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ડોක්ටරේට් එකක් කරනවා. ගණිත අංශයෙන් ડોක්ටරේට් එකක් අවසන් කළා කොළඹ යුනිවර්සිටි එකේ. අනාගතයේදී රැකියාව වෙනස් වෙනවද නැත්නම්? දැන් ඇත්තටම මේ මම මේ කෝචින් කරනවා. ඒට අමතරව ඒ කියන්නේ ඒක සයිඩ් එකේ ජොබ් එකක් හැටියට තමයි කරන්නේ. හැබැයි as a profession මම consultancy, business administration ඒ වගේ කරගෙන යනවා. ඉතින් business කීපෙකුත් තියෙනවා. දැන් කෝච් කරන්නේ මොනවද පාසල් වලට? පාසල් හෙඩ් කෝච් දර්ස්ටන් විද්‍යාලයේ. දේශපාලන පක්ෂය? මම කැමති පක්ෂද? ඔබ පක්ෂයකට සම්බන්ධලා ඉන්නවද මේ වෙනකොට? මම දේශපාලනයේ පක්ෂ කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඉතින් තාත්තා අයියලා දේශපාලනය කරනවා. ඉතින් ඒ කට්ටියත් දෙක එකතු වෙලා ඒ කට්ටියට උදව්වක් තියෙද්දී පිටිපස්සෙන් සපෝට් එක දීගෙන ඉන්නවා. පෝට්ුවේ සමාජිකත්වය බාරගෙන නැද්ද? කිසිම දේශපාලන පක්ෂයක සමාජිකත්වයක් අරගෙන නැහැ. අරගෙන බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගීත කීයක් මේ වෙනකොට නිර්මාණය කරලා තිබුණාද? දැනට අවුට් කරලා තියෙනවා මම හිතන්නේ 4ක් විතර. හැබැයි නිර්මාණය කරලා තියෙනවා ඊට වඩා කීපයක්. හැබැයි තාම අවුට් කරේ නැහැ. මොකද අපි දැන් මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගත්තත් දැන් මේ හැම එකේනම එළියට දාන මම හිතන්නේ සින්දු හැම එකේනම වගේ එළියට දානවා. ඉතින් පරි ක්‍රියේෂන් එකක් නැතුව වීඩියෝ එකක් නැතුව දැන් ඉතින් එළියට දාලා වැඩකුත් නැහැ. මම හිතන්නේ ඇත්තටම මේ ලංකාව ගත්තොත් එහෙම මොකක් හරි අර රේඩියෝ චැනල්ස් වලට දැන් වෙලා තියෙන්නේ දැන් මේ ආටිස්ට්ලා රේඩියෝ චැනල්ස් වලට ගෙවන්න ඕනේ මේ සින්දු දාන්න කියලා. හැබැයි පිට රටවල් වල ආටිස්ට්ලාට ගෙවනවා තමන්ගේ සින්දු ප්ලේ වෙනවට. ඉතින් ඒ වගේ මොකක් හරි සිස්ටම් එකක් ඉතින් ලංකාවට අනිවාර්යෙන් එවිය යුතුයි. ඉතින් මම හිතනවා ඉදිරියේදී දේශපාලන මේකත් එක්ක මගේ තියෙන සම්බන්ධතාවයත් එක්ක ඒ වගේ අවස්ථාවක් කරගන්න පුළුවන් වෙයි ඉස්සරහ අපේ ආටිස්ට්ලාට. හොඳ නිවුස් එකක්. විවාහය කොහමද මේ ජීවිතේට වගකීමක් වුණාද? අවුලක් නැහැ ෂේප් එකේ මේ ඉස්සෙල්ලා කලින් හිටපු විදියටම තමයි. ඉතින් ලොකු බර මේ يعني බරක් තේරෙන්නේ නැහැ. මොකද يعني මේ ගැහැණු ළමයා يعني වයිෆ් දැන් හොඳින් يعني සාමාන්‍ය හිටපු විදියටම ඉන්නවා. කිසි වෙනසක් නැතුව සාමාන්‍ය ගොඩක් කට්ටිය කියනවා බැඳගම් ගෑණි වෙනස් වෙනවා කියලා. ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ දැනට. බලමු ඉතින් ඉස්සරහට. දැන් මොනවද ඔය දෙන්නගේ මේ කපල් ගෝල්ස් මොනවද? කපල් ගෝල්ස් කියන්නේ يعني අපි අතරම ට්‍රැවල් කරන්න ආසයි. ඉතින් අපිට බලාපොරොත්තුවක් තියෙන ඉතින් කොහොම හරි මේ يعني ලෝකේ අනිත් රටවල් බලන්න ඒ වගේම කියන හොඳ කියන්නේ පෞල් ජීවිතයක් ගත කරන්න. ඉතින් මම හිතන්නේ කපල් ගෝල් එකක් කියන්නේ අපි හොඳ මේ සස්ටේනබල් කියන අර දිගු කාලීන රැඳී සිටින මේ රිලේෂන්ෂිප් එකක් ගෙනියන එක තමයි මම හිතන්නේ මේන් ගෝල් එක විය යුත්තේ. කිසිම කරදරයක් නැතුව ගහ ගන්න නැතුව. ඉතින් ඒක කොහොම හරි අමාරුවෙන් හරි කරගෙන යනවා බැලන්ස් එකේ. කියන්නේ පොඩි බැලන්ස් එකක් ගහන්න වෙනවා.
අනිවාරෙන් ඉතින් මම හිතන්නේ ජීවිතේ ඕනෙක් කෙනෙක්ට කියන්නේ සාමාන්‍ය දේවල් වලත් කටයුතු වලත් බැලන්ස් එකක් ගහන්න වෙනවානේ. ඉතින් ඒ විශේෂයෙන්ම අපි අර සමහරවිට බෑක් ස්ටෙප් එකක් අරගෙන ගැහණු ළමයට අවස්ථාවක් දීලා වැඩිය කතා බහ නොකර ඉන්න තරමට තමයි මේ රිලේෂන්ෂිප් එක ෂේප් වෙලා ගෙනියන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒකෙදි හරියට කෙරෙනවා දැනට බලමු. සාමාන්‍යයෙන් මේ මේ රෝහිතරේ බැලන්ස් එක ගහන්නට දේශපාලන අත්දැකීමුත් ගෙදරින් දැනන්න නිසා ටිකක් ලේසිද? එහෙමත් කියන්න පුළුවන්. මම හිතන්නේ දේශපාලනය කියන්නේත් ඉතින් ඔය එක්තරා ආකාරයේ විවාහයක් තමයි. ඒව ඒ කියන්නේ එහෙම මෙහෙන් ලෙඩ එනවා, කරදර එනවා. ඒවට ඉතින් බැලන්ස් කරගෙන ෂේප් කරගෙන වටේම ඉන්න සියලු දෙනාම ෂේප් කරනවා. අම්මණ්ඩිල මාමණ්ඩිල ඔක්කොම ටික ෂේප් කරගෙන යන්න ඕන ගමනක්. ඉතින් ඒ වගේ ඉතින් හොඳින් යනවා. කවුද කැමතිම ගායකයා? එහෙම ඒ කියන්නේ විශේෂයෙන්ම මං අර ලොකුවට කැමති ගායකයෝ ගොඩක් නැහැ. හැබැයි මං ඇත්තටම කොට කටි hina වේම කිව්වට මම ෂෑන් මීරංගට එහෙම ටිකක් ආසයි. කැමතිම ගීතය ෂෑන්ගේ? මම හිතන්නේ එයාගේ ඔක්කොම ගීත වගේ මම හිතන්නේ මම එයා කන්ට් සිරස එකේ මේ සුපර්ස්ටාර් ඉන්න කාලේ ඉඳන්ම රූකාන්ත මහත්මයාගේ සින්දු ගායනා කරන කාලේ ඉඳන්ම මම මේ රසවින්ද. ඉතින් එහෙම එකක් කියලා නැහැ. මම ඇත්තටම ඔක්කොම සින්දු වලට කැමති. මේ ෂෑන්ගේ මම හිතන්නේ වොයිස් එකටත් මම ආසයි. මම හිතන්නේ එයා දන්නේ නැහැ, මම කවදාවත් කියලා නැහැ කාටත්. ජූනි 22 ලංකාවේ රාවණා එක කියන චන්ද්‍රිකාව ගුවන් ගත වෙනවා. ඒතකොට ඒක හැඳින්වුවා මේ ලංකාවේ තරුණ ඉංජිනේරුවරු දෙදෙනෙක් සම්බන්ධ වෙච්ච පළවෙනි සැටලයිට් එක කියලා. ඒතකොට මීට කලින් මේ ඔබත් එවැනිම දෙයකට සම්බන්ධ වුණා. මොකක්ද මේ දෙකේ මේ වෙනස මොකක්ද? ඇත්තටම සුබ්බතන අය දෙන්නට මම දැක්කා මේ අපේ අර සහෝදරෙක් පොඩි මේ මල්ලි කෙනෙක් හදලා තියෙන රොකට් එකක්. රොකට් එකක් යවලා මේ දැන් මේ ජනාධිපතිතුමා මම දැන් ලක්ෂ 100ක් දුකේද දෙනවා කියලා තියෙනවා ලොකු රොකට් එකක් හදන්න. මම හිතන්නේ එතුමාට කියන්නේ ඒ අංශයෙන් හරියට දැනුවත් කළ නැතුව ඇති මේ කට්ටිය. මොකද ලක්ෂ 100කින් රොකට් එක මේ අංගලක්වත් ගන්න බෑ මේ අපිටම ලංකාවේ නිර්මාණය කරන්න. මොකද ඒකෙන් ගොඩක් තාක්ෂණයක් සහ සෑහෙන බරපතලතාවයක් තියෙනවා. දැන් මගේ මේ PhD එකෙත් මම ගොඩක් පේපර්ස් ලියලා තියෙනවා. ඒ කියන්නේ අභ්‍යවකාශ මේ ලෝ එක ගැන. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් මේ මගේ මේ මේ ස්පේස් ලෝ කියලා ගත්තොත් එහෙම මම තමයි ස්පේස් ලෝ වල ඒ කියන්නේ ඇත්තටම ස්පේස් ලෝ වල ගොඩාක්ම ආටිකල්ස් නෑ, ජර්නල් ආටිකල්ස්. ඉතින් ස්පේස් ලෝ කියලා මේ Google කරොත් එහෙම මම හිතන මගේ එක ඉදිරියෙන් මේයි. මේ පොගේ දා සාධාරණ වන මේ පුවත්පත් වල මේක තමයි පළවෙනි චන්ද්‍රිකාව ලංකාවේ කට්ටිය සම්බන්ධ වෙච්ච කියලා. එහෙම ගත්තම එතකොට ඒක වැරදිද? ඒක සම්පූර්ණ වැරදි. මම හිතන්නේ ඊට වඩා අපේ මේ ඊට වඩා කියන්නේ Hubble ටෙලස්කෝප් එකෙත් වර්ක් කරන ගොඩ දෙනෙක් ඉන්නවා ලංකාවේ කට්ටිය. මම හිතන්නේ ඒ කට්ටිය ගැන මේ කිසිවක් මම හිතන්නේ සඳහන් කරන්නෙත් නෑ. ගොඩාක් අපේ ඩොක්ටර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා වැඩ කරනවා නාසයකේ. නාසායතනෙ මම හිතන්නේ ලංකාවේ කට්ටිය 20 ගණනක් විතර ආයතනෙ වැඩ කරනවා. ඉතින් මමත් ගිහිල්ලා ඒ පොඩි මේ අන්ඩර්ස්ටඩි එකක් වගේ කරා අපේ ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක. කොයි කාලේද? ඒ මම යුනිවර්සිටි ඉන්න කාලේ. මම යුනිවර්සිටි ඔෆ් සවුත්හැම්ප්ටන් හිටියේ. එතකොට ඒ කාලේ ඉන්ටර්න්ෂිප් එකක් වගේ මම ගියේ. ඉතින් ඒ කියන්නේ ලංකාවේ මේක ලංකාවේ කෙරෙන සියලු දේම මම හිතන්නේ දේශපාලනයත් සමග සම්බන්ධ කරගෙන යන දෙයක් නිසා ඒ කට්ටිය මේ වෙන්නන්න හදන්නේ. ඇත්තටම මේ 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 යකාට කිසිම කලින් හිටපුන්ට කිසිම මොලයක් නැහැ. දැන් ඉන්න බෑ පුද්ගල තමයි උඩට එන්න ඕනේ කියන එක වගේ එක. ඒක සම්පූර්ණ වැරදි. මම හිතන්නේ අපිට දැන් අපි දේශපාලනය ගත්තොත් එහෙම 2015 අපි පරාජය වෙච්ච ගමන් මොකද්ද මේ රජය කරපු මුලින්ම දේ තමයි අපේ ක්‍රීඩාව සම්පූර්ණ නතර කරන්නේ. මම එතකොට ආමි ටීම් එකේ කැප්ටන් කරා. අපේ අයියා නේවි ටීම් එකේ හිටියා. එතකොට ඒ කට්ටිය කර අපි ඔක්කොම මැචස් දිනාගෙන ආවා. කරපු පළවෙනි දේ තමයි මම ඇතුළුව තව 4 දෙනෙක්ව මම නිසා ටීම් එකෙන් සම්පූර්ණයෙන්ම එළියට අයින් කරනවා හේතුවක් නැතුව. එතකොට මම ඇත්තටම එතකොට මේ එතකොට හිටපුවා මේ අගමැතිතුමාටත් රනිල් වික්‍රමසිංහ මහත්තයටත් පර්සනලි කෝල් එකක් දීලා මේ කතා කරා. මේ අර රාජිතගේ පුතා වගේ බොරුවක් නෙමෙයි මේ ඇත්ත සීන් එක. මම කතා කරා මේ කතා කරලා මම ඇහුවා මේ
ප්‍රයිමිනිස්ට මොකද මේ වගේ කරේ නෑ නෑ මම කරපු දෙයක් නෙමෙයි එහෙම වෙලා නෑ නේ කියලා එතුමා කිව්වා. හැබැයි ආමික මාණ්ඩගෙන් ඒ ගැන විස්තර විස්තර බලද්දී අපිට කරන්න දෙයක් නෑ. ඉහලින් ආපු නියෝගයක් මත මේ තරග අත්තිටුමක් ලබා දීලා තියෙනවා කියන. ඉතින් මේ කට්ටියගේ කියන්නේ මම හිතන්නේ මේ සියලු පදනම් වෙන්නේ ලංකාවේ ඩෙවලොප්මන්ට් එකට වඩා මේ දේශපාලනයෙන් කොහොමද පවුලක් විනාශ කරන්න කියන ඒක තමයි මුලින්ම තිබ්බ ටාගට් එක. මම හිතන්නේ ඒකින්ද තමයි ලංකාවට 2015 න් පස්සේ ගොඩක්ම දේවල් වැරදුනේ. ඉතින් ඔබ හිතනවද නිකන් මේ ඔබගේ පියාගේ දේශපාලනය ඔබගේ පවුලේ දේශපාලන නිසා මෙවැනි සිදුවීමක් වුණාද? ඔය පහුගිය දවස්වල පුවත්පත්වල කිව්ව දේ අංක පළවෙනිම මේ සැටලයිට් එක මේක කියලා වඩවඩාත් ඔප්පු කරන්නෙත් ඔබත් එක්ක තිබෙන පොඩි තරහක් පිරිමහන්නද? ඇත්තට මේක මම හිතන්නේ මත් දෙක තියෙන පෞද්ගලික තරහක් නෙමෙයි. අපේ මම හිතන්නේ රාජපක්ෂ පවුලත් දෙක තියෙන තරහ නිසා මේ කට්ටිය පෙන්වන්න හදනවා. ඒ කියන්නේ මේක තමයි ප්‍රථම මේක කලින් මොකද දැන් චන්දේ ළඟයිනේ. චන්දේ ළඟ වෙච්ච ගමන් කියන්න පුළුවන් මේ රෝහිතගේ රොකට් එක්කෝ කියලා අහන්න පුළුවන්. එතකොට මම හිතන්නේ ඔය අහන එක්කෙනෙක් අඩුම ගානේ මේ රොකට් එකක් කියලා මොනවද කියන එකවත් දන්නේ නැහැ. සැටලයිට් එකක් කියන එක මොනවද කියලා දන්නේ නැහැ. මොකද මයික්‍රෝ සැටලයිට් එකක් උයි මේ සාමාන්‍යයෙන් මේ සර්විස් සැටලයිට් එකක උයි තියෙන අතර තියෙන වෙනස දන්නේ නැහැ. ඉතින් මේව නොදනුවත්කමට තමයි මිනිසුන්ට ගොඩාක්ම ඒ කියන්නේ අපේ ලංකාවේ කොච්චර මේ අපේ ඉහළ මේ සාක්ෂරතාවයක් තිබුණට මම හිතන්නේ ගොඩ දෙනෙක් මේවා ගැන කියවලා අවබෝධයෙන් කමෙන්ට් එකක් හෝ මේ මිනිස්සු ගැන විවේචනය කරනවා කියන්නේ. තාක්ෂණික දැනුමක් අඩුයි. ඒතකොට ඒකත් සමගම මම හිතන්නේ සාමාන්‍ය දැනීම. තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැහැනේ. සාමාන්‍ය මිනිහෙක්ට මොකක් හරි එකක් ඇකියුසේෂන් එකක් ආවොත් එහෙම ඔය ළඟදී දැන් අපි ඇත්තටම ගත්තොත් එහෙම ළඟදී විච්ච මේ 21 මේ ප්‍රහාරය වගේ අපි එක ඒ කියන්නේ අන්තවාදී පුද්ගලයෙක් කරපු දෙයකට අපි මුළු මේ ඒ කට්ටියන්ගේ මුළු ජාතියත් එක්කම වෛර කරනවානේ. දැන් මේ ප්‍රහාරයෙන් පස්සේ අපි දැකපු දෙයක් තමයි මේ ගොඩක් කාලවලට බොහෝ දෙනෙක් සමාජෙන් ආපු දෙයක් තමයි මුස්ලිම් කඩ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කළ යුතුයි. අපි දැක ලංකාවේ සමහර ස්වාමීන් වහන්සේලා පවා ඒ පිළිබඳ අදහස් දක්වලා තිබෙනවා ඊට විරුද්ධව. තරුණයෙක් හැටියට ඔබ කොහොමද මෙය දකින්නේ? මම හිතන්නේ මෙය ඒ කියන්නේ මගේ අදහස අනුව මෙය මම හොඳ බෞද්ධයෙක්. මොකද අපේ පවුලම හොඳ බෞද්ධයෙක්. ඒ කියන්නේ හැම පොයෙටම සිල් ගන්නවා. සියලු බෞද්ධ වැඩ කටයුතු කරනවා අපේ පවුලේ මේ ඒ කියන්නේ සියලු දෙනාගෙන් ඒ කියන්නේ අම්මලා තාත්තලා අයි ලොකු අයියා කවුරුත් මස් මාංශ කන්නේත් නැහැ. ඉතින් බෞද්ධ දර්ශනේ හදාරන පවුලක් හැටියට පවුලක පුද්ගලයෙක් හැටියට මම හිතන්නේ කවදාවත් බුදුරජාණන් වහන්සේ හෝ බෞද්ධ දර්ශනය කියලා නැහැ අන්නාගමක් පහත දමන්න හෝ අන්නාගමකට මේ වෛර කරන්න කියලා. මේක සිදු විය නොයුතු දෙයක්. මොකද මම ක්‍රීඩා කරද්දී මම ක්‍රීඩාවයක්ගත් මම ඉස්සෙල්ලා ක්‍රීඩා ගැන කතා කරන්නේ මගේ මොකද අපිත් දෙක ක්‍රීඩා කරනවා ඕනතරම් හැම ආගමේම පුද්ගලයෝ මුස්ලිම් වේවා කතෝලික වේවා මේ තමිල සියලු දෙනා අපිත් දෙක ක්‍රීඩා කරනවා. ක්‍රීඩාවේදී ෆීල්ඩ් එකේදී අපිට කවුද සිංහල එකා කියලා ටැකල් නොකර ඉන්න බෑනේ. බෝලය අරන් ඉස්සරහ ට්‍රයි එකක් තියන් එනවා. අම්මට මූ සිංහල මූ යන්න දෙන්න ඕනේ කියනවා. ඊපස්සේ අම්මට මූ මුස්ලිම් එක ගල්ලලා පොලේ ගහන්න ඕනේ කියනවා. එහෙම කරන්න බෑ. ක්‍රීඩාවට ගියාන පස්සේ අපේ ඉදිරියේ ඉන්නේ අත් දෙකයි කකුල් දෙකයි තියෙන මිනිහෙක් විතරයි. අත් දෙකයි කකුල් දෙකයි තියෙන ක්‍රීඩකයෙක්. අපි එයාට අපිවත් පේන්නේ මේ විදියට. එතකොට අපේ ක්‍රීඩාවේ ගෝල් එක තියෙන්නේ කොහමද මේ බෝල් එක කියලා ට්‍රයි එක තියන්නේ කියලා. එතකොට අපි ලංකාවේ පුරවැසියන් හැටියට අපේ ගෝල් එක තිබිය යුත්තේ කොහමද ලංකාව ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා. අපිට ඉස්සරහා පාට ભેද පක්ෂ බලාගෙන ඒ කියන්නේ මේ රිලිජන් එක බලාගෙන අපිට ජීවිතේට දියුණු කරන්න බෑ. මොකද අපි ගත්තොත් මේ මුස්ලිම් කඩවලට මුස්ලිම් කඩ වජනය කරා කියමුකෝ. එතකොට අපි බලන්න ඕනේ මුස්ලිම් කඩ වලින් යැපෙන එතකොට අනිත් ජාති කීයද දෙනෙක් ඉන්නවද? මේකට ඉදිකට්ට පවා ඉදිකට්ට නූල දාන්නේ සිංහල පවුලක් වෙන්න පුළුවන්. ඉදිකට්ට දාන්නේ සිංහල පවුලක් වෙන්න පුළුවන්. රෙදි ඇඳුම් ටික දාන්නේ සිංහල පවුලක් වෙන්න පුළුවන්. එතකොට අපි මේක වජනය කරන එකෙන් අපි වක්‍රව සියලු ආගම්වලට තමන්ගේ සිංහල ජාතියට සහ සිංහල බෞද්ධයන්ට සියලු දෙනාටම මේක බලපානවා. ඉතින් අපි රටක් දියුණු වෙන්න නම් කවදාවත් මේ ආගම දහම දේශපාලනය පදනම් කරගෙන ඒ කණ්ණාඩි දාගෙන බැලිය යුතු නැහැ මිනිස්සු පුද්ගලයෝ තියන්නේ.
ඔබගේ පාට කන්නඩි ගලවන්න ඕනේ. සම්පූර්ණයෙන් පාට කන්නඩි ගැලවිය යුතුයි. පාට කන්නඩි සහ ඔය රිලිජන් කියන එක කිසිම දායක කියන්නේ රටක් ඉදිරියට යනවා නම් අපි ගේන්න ඕනේ නැහැ. ඔබ බුර්කාව තහනම් කිරීම පිළිබඳ එකගයිද? මොකද මට ඇත්තටම ලංකාවේ ශ්‍රී ලාංකේ කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට කියන්න බෑ. මොකද මම දන්නේ කොහොමද ඉස්ලාම් ආගමේ බුරුකාවට තියෙන රූල් එකවත් ඒක මේකවත් දන්නේ නැහැ. හැබැයි මම හිතනවා ඒ කට්ටියට නිදහස තිබිය යුතුයි, ඒ කට්ටියට අවශ්‍ය ආකාරයට ඉන්න. හැබැයි ලංකාවේ නීති මාලාවක් තියෙනවනේ. අපිට දැන් හෙල්මට් එකක් දාගෙන බැංකුවට යන්න බෑනේ. ඒතු මොකද ඒ යන්න බැරි ඐඩෙන්ටිෆයින් ඉෂුව එකක් තියෙන හින්දා. එතකොට ඒ වගේම අපි මං කියන්නේ මේ බුරුකාව පමණක් නෙමෙයි, අපි කියන්නේ අපි මූණ හෝ යම් කිසි අපි අර මං හිතන්නේ පිටරට ගියපු කෙනෙක් ගත්තොත් එහෙම අපේ පාස්පෝර්ට් එකේ ෆොටෝ එකේ අපි රැවුලවවන් නැත්තම් එතනට ගිහලා අපි රැවුලවවගෙන කොණ්ඩේවවන් ඉන්නවා නම් අපිට පාස්පෝර්ට් වීසා ඔෆිස් එකෙන්ම කියනෝනේ මේ රැවුල කපන් ඇවිල්ලා හොඳ ක්ලියර් පික්චර් එකක් දෙන්න කියලා. ඒ වගේ ඒ කියන්නේ සමහර ස්ථාන තියෙනවා මේ ඉගෙන අපේ මූණ හරියට ඐඩෙන්ටිෆයි වෙන විදිහට මේ ගමන් කළ සහ හැසිරිය යුතු. ඉතින් ඒ අවස්ථාවේදී ඒ රූල්ස් වලට අපි එකඟ වෙන්න ඕනේ. අපි ජීවිතේට හෙල්මට් එකක් දාගෙන බැංකුවකට ගිහලා සල්ලි ගන්න හදන්නේ නැහැ. ඒ වගේ බැංකුවට යද්දී බුරුකා වැඳ මූණ වහගෙන කණ්ණාඩි දෙකක් දාගෙන යන එක වැරදි. ඉතින් ඒ කට්ටියගේ ආගමට නිග්‍රහයක් නොවන ආකාරයට ඒ කියන්නේ මම කියන්නේ මේ කියන්නේ ඉස්ලාම් ආගමක තරුණියන්ට මේ ස්ත්‍රීන්ට මේ ඒ වගේ බුරුකාව ඇඳන් යන්න බැරි නම් එහෙනම් එයාගේ මේ එයාගේ සහෝදරයෙක් හරි පිරිමි පාක්ෂිකයෙක් කෙනෙක්ට ඒ වගේ වැඩ දීලා මේ කට්ටිය ගෙදරට වෙලා හරි යම් කිසි දෙයක් කරන්න ඕනේ. ඒ හැබැයි ඒ බුරුකාව නිසා වෙන කෙනෙක්ට හානියක් හෝ වෙන කෙනෙක්ට අපහසුතාවයකට ලක්වන අවස්ථාව ලෙස මේ හැසිරිය නොයුතුයි. අපි මේ මම හිතන්නේ එක්සැම්පල් එකකට මම ගත්තොත් එහෙම මෙහෙ කොහරි මේ පිටරටක ජනාධිපති කෙනෙක් බුරුකාව ඔය තහනම් කරන වැඩේට එයා කියලා තිනේ ඔයාලට බුරුකාව තහනම් කරන්න බෑ කියලා. හැබැයි එයා පහුවෙන්දා මේ නිවුස් එකක් දානවා මේ රේ රටේ සිටින සියලු මම මේ ආගමට නිග්‍රහයක් කරන්න නෙමෙයි ඒ රටේ තියෙන රටේ සිටින සියලු ඔය ක්ලබ් වල ඉන්න ස්ත්‍රීන් ඉන්නේ ඒ සියලු දෙනා අනිවාර්යෙන් බුරුකාව ඇඳිය යුතුයි කියන එක. එතකොට ඒ වගේ ඒ රූල් එක දාපු හින්දා පහුවෙන්දා ඉඳන් කවුරුත් මේ බුර්කාව අඳින්නේ නැහැ ඒ රටේ. يعني ඔබගෙන් සමහර දේවල් වලට පොඩි ටැක්ටික්ස් තියෙනවා. ටැක්ටික්ස් තියෙනවා. මොකද දේශපාලන වශයෙන්මුත් ඒ කියන්නේ අපි ලයිෆ් එකේ ටැක්ටික්ස් යූස් කරනවානේ. මේ ටැක්ටික්ස් යූස් කරලා තමයි මොකද මං කිව්වේ හැම එකේනම ෂේප් කරන් යන ඕන ගමනක් කියලා. ජීවිතය කියන්නේත් එහෙමනේ. අනිවාර්යයෙන්. ඉතින් ඒක ඒ සමහර අවස්ථාවල අපි දැන් වයිෆ් අපිට බැන්නා කියලා අපි වයිෆ්ට බැනලා ගහලා හරියන්නේ නැහනේ. සමහරවිට වයිෆ් වැරදි වෙන්න පුළුවන්. ඒත් අපි කටවහගෙන ඉන්නවානේ. ඒකත් ෂේප් කරගන්න ඕන. ඒකත් ඒ එක ආකාරයක ටැක්ටික් එකක්නේ. ඒ වගේ සමහර අවස්ථාවල රට ස්ථිරාර ගෙනියද්දිත් අපි ඒ වගේ ටැක්ටික්ස් යූස් කරන්න ඕනේ. ඉදිරිය බොහොම තීරණාත්මකයි ලංකාව. විශේෂයෙන්ම දැන් 2020 මැතිවරණ කිහිපයක් වෙනවා. ප්‍රධාන මැතිවරණ දෙකක් වෙනවා. ඔබට තේරෙන විදිහට සහ ඔබට දැනෙන විදිහට තරුණයෙක් විදිහට එක පැත්තකින් අනිත් පැත්තෙන් දේශපාලන පවුලක කෙනෙක් හැරියට කොයිතරම් තීරණාත්මකද 2020 මැතිවරණය? 2020 අපි මැතිවරණය ගත්තොත් එහෙම ජනාධිපතිවරණය ගත්තොත් එහෙම ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ලංකාවට කියන්නේ අපි 2015 අපිට සිදුවෙච්ච ලංකාවත් සමග 2015 සිට දැන් දක්වා සිදුවෙච්ච සිදුවීම් සහ ලංකාව වැටලා තියෙන තත්ත්වයට හැටියට ඍජුවම ලංකාවට ඉකොනොමි එකට සහ ලංකාවේ අපි හැසිරෙන සාමාන්‍ය පුද්ගලයෝ වශයෙන් අපිට දැනෙන දේ වෙන තිබිලා තියෙන වෙනස් වීම් ගත්තොත් එහෙම ඒකට ඍජුවම බලපෑන් අපිට ඇඟිලි දික් කරන්න පුළුවන් දේශපාලඥයන්ටනේ. ඒ කුමන දේශපාලඥයන්ට වුණත් අපි ජනාධිපතිතුමාටනේ මේ ජනාධිපතිතුමා වෙනස් වුණා. ඒතකොට ජනාධිපතිතුමාත් එක්කම මේ ලංකාව ශීඝ්‍ර කඩාවැටීමකට බලක් වෙනවා. ඒතකොට ඒ වගේම තමයි 2020 කියන්නේ 2020ත් අලුත් ජනාධිපති කෙනෙක් එන්නේ. ඒතකොට ඒ ජනාධිපතිගේ අතේ තමයි තියෙන්නේ ලංකාව එදා 2020 ඉඳන් 2025 වෙනකන් මොන මට්ටමට කඩාවැටීමක්ද තව දියුණු වීමක්ද වෙන්නේ කියන එක තීරණාත්මක වෙන්නේ එතන. ඉතින් ඒක අනිවාර්යෙන් තමයි ඒක තමයි ලංකාවේ තීරණාත්මකම ඉලෙක්ෂන් එක. බොඩිතර 2020 පත් වෙන ජනාධිපතිවරයා කොයි වගේ ගුණාංග තිබෙන ජනාධිපතිවරයෙක් විය යුතුද? ඇත්තටම ගත්තොත් එහෙනම් මම හිතන්නේ ඍජුව කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ.
ඒකෙන් තීරණ ගන්න බය වෙන්න හොඳ නැහැ. මොකද අපි දැන් තියෙන ප්‍රොබ්ලම් එකක් තමයි එක මහත්යෙක් තීරණය ගත්තම, ඒ කියන්නේ අපි ජනාධිපතිතුමා තීරණයක් ගත්තම අගමැතිතුමා ඒකට විරුද්ධ වෙනවා. ඉතින් ඒකෙහිඳ අනිවාර්යෙන් ඍජුව කතා කරන්න පුළුවන්, කෙලින් හිට ගන්න පුළුවන්, ඍජු තීරණ ගන්න පුළුවන් නායකයෙක් ලංකාවට අවශ්‍යයි. මොකද ගොඩක් කට්ටිය කියනවා අපි ඩෙමොක්‍රටික් කන්ට්‍රි එකක්, මේ ඩෙමොක්‍රසිය ගැන කතා කරනවා. හැබැයි අපි ගත්තොත් එහෙම මේ ළඟදී දියුණු වෙච්ච කන්ට්‍රිස් ගත්තොත් එයාම චීනය ගත්තත්, රුසියාව ගත්තත්, සිංගප්පූරුව ගත්තත්, මැලේසියාව ගත්තත්, මේ සියලු එකේම පොඩ්ඩක් අර ඔටෝක්‍රටික් ලීඩර් කෙනෙක් ඉඳලා දෙනවා. ඒ කියන්නේ ඍජු තීරණ ගන්න. ඒ කියන්නේ ඔහු ඒකාධිපතියෙක්ද? ඒක ඒකාධිපතියෙක් කියලා කියන්න බෑ. මොකද ඒකාධිපතියෙක්, මොකද ලංකාවට අවශ්‍ය මේ අවස්ථාවේදී අවශ්‍ය වෙන්නේ ඒකාධිපතියෙක් ම කියන එක නෙමෙයි. හැබැයි අර ඍජු තීරණ ගන්න ඒකාධිපති ක්වලිටීස් තියෙන ඩිප්ලොමැටිකලි ෂේප් කරන් ඉන්න පුළුවන් එක්කෙනෙක් තමයි අවශ්‍ය වෙන්නේ. ඔබ තරුණයෙක් හැටියට පෞද්ගලිකව කැමතිද එවැනි ගුණාංග තිබෙන ඒකාධිපති ගුණාංග තිබෙන කෙනෙක් පුද්ගලෙක් රටේ නායක වෙනවට? මම හිතන්නේ ලංකාවට දැන් අවශ්‍ය වෙන්නේ ඒකාධිපති, ඒ කියන්නේ ඒකාධිපති කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ ඍජුව ඒකාධිපති ක්වලිටීස් තියෙන නායකෙක් අනිවාර්යයෙන්ම ලංකාවට අවශ්‍ය වෙනවා. මොකද නැත්තම් අපි ඉදිරියේදී සෑහෙන්න ලොකු ප්‍රශ්න වලට මුහුණ පාන වෙනවා. මේ 21 වෙනිදා ප්‍රහාරය කියන්නේ මේ ඉතාමත් සුළු දෙයක් පමණයි. මේක ලංකාවේම එකපාර බෝම්බ පුපුරන අවස්ථාවක් වෙන්න පුළුවන්. මොකද ජාතික ආරක්ෂාව කියලා ජාතික ආරක්ෂාව රැකගන්න මේ හැමෝගෙම අහන්න බෑ. හැමෝගෙම කියන්නේ අපි ජනාධිපතිනුවත් ඕකේ කරන්න ඕනේ, ඇමති මණ්ඩලිනුත් හැම එක්කෙනාගෙම අහලා අන්තිමට මහ ජනතාවගෙනුත් අහලා මේ ඩිසිෂන් එක ගන්නද කියලා වෙද්දී බෝම්බ ටික ඔක්කොම ගහලා පුපුරලත් ඉවරයි. ඕක ඍජුවම එන්න ඕනේ මෙන්න මේක කරන්න. හරි, මේ චෙක් පොයින්ට් එක නම් මේ චෙක් පොයින්ට් එක දාන්න. මෙතන මෙයාව අනිවාර්යෙන් අරගෙන ප්‍රශ්න කරන්න. මේ බලතල තියෙන්න ඕනේ. ජනාධිපති කෙනෙක්ට මේ බලතල නැතුව බෑ. අපි දැන් අපි ජනාධිපතිතුමාගේ බලතල මේ අවෝසි කරනවා කියලා මේ ඒ අවෝසි කරන එකෙන් සම්පූර්ණ මේ පුටුවේ තියෙන වටිනාකම සහ මේ පුටුවෙන් මේ ලංකාවට කරගන්න පුළුවන් දේවල් ටික තමයි අපි අවෝසි කරවන්නේ. මේ මොකද අපි ඩෙමොක්‍රටික් සිස්ටම් එකකට මේ රට දුවන්න අමාරුයි. මොකද අපේ කියන්නේ ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා නැහැ මේ සිස්ටම් එකට. ලෝකේ සමහර රටවල් තියෙනවා මේ සිස්ටම් එකට පුරුදු වෙලා. හැබැයි අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ අපි අර දෙන දේ කාලා කියන දේ අහලා ඉන්න සෙට් එකක් වගේනේ අපේ ලංකාවේ ඉන්නේ. ඉතින් ඒ කට්ටියන්ට අර හරි මේ රටට ආදරය කරන රට වෙනුවෙන් මේ කියන්නේ ඕන ඩිෂන් එකක් ගන්න නායකයෙක් ඉන්න ඕනේ. රෝහිත, ඔබ මුලින් සඳහන් කරපු දේ අර මේ ඒකාධිපති ගති තිබෙන කෙනෙක් රටකට අවශ්‍ය කොම කියන්නේ ඔබ නොකියා කියන්නේ ගෝඨාභය රාජපක්ෂද මේ ළඟ ජනාධිපතිවරයා විය යුත්තේ? මම පර්සනලි ගත්තොත් එහෙම මේ ගොඩබයි බාප්පා මගේ මේ ගොඩබාප්පිට ඇත්තටම කැමතියි. මොකද එතුමා මේ කියන්නේ ලංකාවට මේ කියන්නේ සෑහෙන්න සේවයක් කරලා තිනවනේ. ඒ කියන්නේ අපේ මිනිස්සුන්ට දැන් මේ කට්ටිය කියනවා මේ චන්ද දුව මේ මොකද්ද රැකියා 31000ක් දුන්නා. ගෙවල් 15000ක් හැදුවා. හැබැයි ඇහැට පේන්නේ නැහනේ කිසිම දෙයක්. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිටපු කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයේ යටතේ මේ ලංකාවේ ඇසට පේන අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් සංවර්ධනයක් සිදු වුණානේ. අපි කොළඹට එද්දී අපි කොහේ හරි පිටරටකට ගිහිල්ලා හෝ ගමකට ගිහිල්ලා හරි මාසෙකට පස්සේ මාස දෙකකට පස්සේ කොළඹට එද්දී ඒ තිබ්බ දෙයට වඩා සෑහෙන සංවර්ධනයක් ඇහැට දකින්න පුළුවන් වුණා. මොකද අපි ඇහැට දකින දේ විශ්වාස කරන්න එපා. අනිවාර්යයෙන්. අපි ඒ කියන්නේ බුදුවාජනා වහන්සේ කියනවා ඇහැට දකින දේ හෝ කනට ඇහෙන දේ විශ්වාස කරන්න එපා, එක්ස්පීරියන්ස් එකෙන් ඕක කරන්න කියලා. අපිට මේ අත්දැකීම් තියෙනවනේ. ගිහිල්ලා අපි රේස් කෝස් එක මොකද්ද වෙලා තිබ්බේ? රේස් කෝස් එක දැන් ලස්සන මේ රග වර්ල්ඩ් ස්ටෑන්ඩඩ් රග්බි ස්ටේඩියම් එකක් කරානේ. ඕකේ අපිට ඉස්සර මතකයිනේ, ඉස්සර ගෑනු ළමයි පිරිමි ළමයි එහෙම්මෙන් උස්සන් ගිහිල්ලා ඕකේ මේ එහෙ මේ ඉන්නවා. එතකොට අනිත් වෙලාවේ නිකන් අස්පයෝ අර මේ ඔක්කොම මේ පොනියෝ ටික ඕකේ ජරා කරලා වටේ ක්‍රීඩකෙක්වත් ක්‍රීඩාවක් කරන්න පුළුවන් ස්ථානක් තිබ්බේ නැහැනේ. හැබැයි දැන් ඕක අපි එක්ස්පීරියන්ස් එකෙන් අපි ඕකේ දැන් ඒකේ අපේ අත්විඳිනවානේ. අනිවාර්යයෙන්. එතකොට අපි ඩච් හොස්පිටල් එකකට ගත්තත් ඒකත් අත්විඳිනවානේ. මේ සියලු දේම අපි ගෝඨාභය මහත්තයා කරපු සංවර්ධනය දැනටත් මිනිස්සු අගේ කරනවානේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු හයිවේ එකේම ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයට බැනලා වැඩක් නැහැනේ. දැන් කරන්නේ මේක යනවා හයිවේ එකේ යන ගමන් මාව දානවා අපිට මේ යකා මෙහෙම එකේ මේ මේකේ හොරගම් කරලා අරව මේව කරා කියලා. මම කියන්නේ ඒ හොරගම් කරා නම් මේ ආණ්ඩුව ආපු දවසේ අපි ගත්තම ඒ හොරගම් නැවතුණා කියමුකෝ. ඒ නැවතුණා නම් ඒ තිබ්බ වඩා සංවර්ධනය 3 ගුණයකින් වැඩි වෙන්න එපැයි. එතකොට අපේ සංවර්ධන වේගය
කියන ධන 7 දශම ගානක තිබිලා මේ මේ 3යි ගානකට බස්සන්න තරම් ඒ කියන්නේ ඩබල්ට වඩා බැහැලා තියෙනවනේ. එහෙනම් ඒතර අපිට කියන්න පුළුවන් නේ මහින්ද රාජපක්ෂ 120ක් ගහවනම් මු 180ම ගහනවා කියලා නේ. ඒ ඒක ඒ කියන්නේ මේ මවාපාලා මේ නිකන් මේ මවල මේ සුරංගනා කතා කියලා ආණ්ඩුව පෙළලා මේ රට විනාශ කරපු එක තමයි මේ ආණ්ඩුව කරේ. දැන් මේ සමාජයේ තවත් කතා බහක් තමයි චමල් රාජපක්ෂ ජනාධිපති වුණොත් හොඳයි කියනවා. දැන් මේ දෙදෙනා ඔබ ඥාතින් බාප්පලා සහ මහප්පලා. ඔබ හිතන විදිහට ඔබ ඔවුන්ගේ මේ ක්වොලිටීස් දන්න කෙනෙක්. ඔබ හිතන විදිහට ගෝඨාභය රාජපක්ෂද වඩා සුසු ජනාධිපතිවරයා විය යුත්තේ නැත්නම් චමල් රාජපක්ෂද? ඇත්තටම මට ඒ කියන්නේ මම දැන්ට මට තේරෙන විදිහට කියන්නේ චමල් ලොකු තාත්තා අපේ ලොකු තාත්තට ඇත්තටම මේ ක්වොලිටීස් තියෙනවා. ලොකු තාත්තට තියෙනවා ඒ කියන්නේ කතානායක හැටියට ඉඳලා එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඉතින් ඒ පුටුවට සුදුසු පුද්ගලෙක්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් මේ පුටුවට සුදුසුයි. හැබැයි අපි බලන්න ඕනේ මේ තියෙන මට්ටමේදී මෙතන මේ සුදුසු දෙන්න අතර හොඳටම සුදුසු කවුද කියන එකද? වඩා සුදුසු. මොකද චමල් රාජපක්ෂ මහත්තයට මම හිතන්නේ නැහැ මේ ගෝඨාභය රාජපක්ෂත් එක්ක සසඳලා බලද්දී අර මං ඉස්සෙල්ලා කිව්වේ අර ඔටෝක්‍රැටික් කියන එක. අර ඍජුවම මොකද එතුමා හරි නිහතමානී මේ චරිතයක්. يعني සීලු දෙනා කියන දේ අහලා ප්‍රශ්න අහලා බලලා මේ තමයි තීරණ ගන්නෙ. හැබැයි ඒ වගේ චරිතයකට මේ ලංකාවේ තියෙන මට්ටමකින් තව يعني දියුණු කරන්න පුළුවන්ද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොකද මෙතනට එන්න ඕනේ මං කිව්වේ ඉස්සෙල්ලා ඍජුව තීරණ ගන්න පුළුවන් ඍජුව යමක් කරන්න පුළුවන් කියලා. මම දැන් ශ්‍රී ලංකාව බලුවොත් එහෙම ලංකාවේ වැඩි මිනිසුන්ට ආකර්ෂණයක් සහ සේවයක් කරන්න පුළුවන් කියන අයිඩියා එකක් තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එමගත් තමයි පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂකයා දිනන්න නම් සහ රටට වැඩක් වෙන්න නම් ඔබ හිතන විදිහට කවුද යුත්තේ? නම් කර යුත්තේ? පොහොට්ටුවේ. මම ඇත්තටම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කරොත් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද ඒක මම හිතන දෙයක් නෙමෙයි. අපි ගිහිල්ලා සමාජයත් එක්ක කතා කරලා ඒක තමයි. දැන් මම දැන් කොළඹ යුනිවර්සිටි එකට යනවා. අපේ යුනිවර්සිටි එකේ ඉන්න ලෙක්චරර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා ගැන දෙක කතා කරද්දි මොකද ඒ කොළඹ යුනිවර්සිටි එකේ වුණත් බිල්ඩින් එක හදලා දීලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඉතින් මේ මිනිස්සුන්ට දැනෙන දේවල් කරලා තියෙන පුද්ගලයෙක්නේ. ඒ වගේ පුද්ගලයෙක් ඇවිල්ලා මොකද ඒ කාලේ මට මතකයි මේ අපි මේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකේ දුවනවා. එතකොට ඒ කියන්නේ ඉස්සන අපි ටොපික් ඔලයක් හරි බිමට දාන්න බයයි. ටොපික් ඔලයක් දාන අපරාධනේ මේ ලස්සන තැනෙක් කියලා අපි හෙඳන් යනවා. දැන් මේ හිතලා මම්මට ආණ්ඩුවට කෙලවියන් කියලා ටොපික් ඔල මිනිස්සු විසික් කරනවා, කෙල ගහනවා, කුණු විසික් කරනවා. මට මං ඇස් දෙකට දැකලා තියෙනවා අපේ ආච්චිලා සෙට් එකක් එහෙම ගම් පළාත් වල අම්මට මේ ආණ්ඩුවට කෙලවෙන්න කියලා මේ කුණු ටික ඔක්කොම පාරට දානවා. ඒකේ ඉතින් අර ඒ කාලේ අපි පාරකට යද්දී වුණත් කිසිම ගඳක් නැහැ. ලස්සනට මේ කියන්නේ තනකොළ ටික කපලා තියෙනවා. කොට මට මතකයි ඒක අපි ජොග් කරනවා මේ ගොඩ බප්පෙත් මේ රේස් කෝස් එක වටේට තමයි ඇවිදින්නේ මේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකේ. එතකොට මේ ලයිට් එකක් මේ වෙලා තිබ්බා. එතකොට ගොඩ බප්පෙ එවෙලම ෆෝන් ටෙලිෆෝන් කෝල් එකක් කරන් කියලා තිනවා මම මේ අනිත් රවුම ඇවිදන් ඊළඟ රවුම ඇවිදිනවා මේකේ මේ ලයිට් එකක් කැඩලා තියෙන්නේ කියලා. එතකොට එතුමා මේ රවුම කැරකිලා අනිත් පැත්තෙන් ඉඳන් මේ ලයිට් එක මාරු කරලා. ඒ කියන්නේ මිනිස්සු බය වුන්නේ නැහැ වැඩ කරන්න. මොකද දැන් තියෙන්නේ මේ හැම වෙලේම කියන්නේ තරම් වැඩ ස්පීඩ් කියන්නේ මිනිස්සුන්ට බයක් වුන්නේ නැහැ රෙස්පොන්සිබිලිටි එකක් ගන්න. මොකද දන්නවා එයාගේ ඔළුව බේරනවා කියලා ඉන්න නායකයා. දැන් තියෙන්නේ දැන් ඉන්න නායකයා කිව්වොත් එහෙම මෙන්න මෙතනට ගිහලා ලයිට් එකක් දාන්න කියලා. ඊට පස්සේ FCID එකෙන් ගෙනල්ලා අහනොත් කොටේෂන් තුනක් ගත්තද? කවුද මේකට සල්ලි දුන්නේ? කොහෙන්ද සල්ලි ගත්තේ? මාස 3ක් විතර යනවා අර බල්බ් එක මාරු කරන්න. දැන් එතන ඒ ආයතනයේ ඉන්න පුද්ගලයෙක්ම අපිට කියලා දෙනවා මෙන්න මෙහෙම සිදුවීමක් වුණා සර් දැන් නම් බල්බ් එක මාරු කරනවත් කොටේෂන් තුනක් ගන්න නැතුව කරන්න නැහැ කියලා. එතකොට ලයිට් එකක් අර එදා මේ පෑ භාගයෙන් මිනිත්තු 15කින් වෙච්ච දේ දැන් කරන්න ලයිට් බල්බ් එක මාරු කරන්න රජයේ දෙයක මාස 3ක් යනවා. කොටේෂන් තුනක් අරගෙන එතකොට මේ ඉන්වෙන්ටරි එකෙන් අයින් කරනවා. මේ එතකොට අලුතෙන් ඉන්වෙන්ටරි එකට දානවා.
මේ සිිස්ටම් එක මේ සිිස්ටම් එකක් ෆොලෝ කරනවානේ. මේ සිිස්ටම් එක ෆොලෝ සිිස්ටම් එක කලිනුත් ෆොලෝ කරා. හැබැයි මිනිස්සුන්ට බය වුණේ මේක ෆාස්ට් ට්‍රැක් කරන්න. දැන් හැම එකකනම් බයයි. මොකද අන්තිමට දේශපාලනඥය හිරේ යන්නේ නැහනේ. අන්තිමට හිරේ යන්නේ රාජ්‍ය සේවකය. සෙක්‍රටරිලා සෙට් එක තමයි හිරේ යන්නේ. ඇයි තමුසේ තමයි අස්සම් කරේ කියලා. ඔබ විශ්වාස කරනවද මේ පොහොට්ටුව කියලා කියන්නේ ඔබේ පියාගේ හිටපු ජනාධිපතිතුමාගේ ඡන්ද පදනමත් එක්ක තමයි මේ පොහොට්ටුව නිර්මාණය වෙන්නේ. මිනිසුන්ගේ තියෙන රැල්ල තිබෙන්නේ එතනට. දැන් එවැනි පදනමක් මත චිචි ඔබට හිතෙන්නේ නැද්ද කවුරුන් හෝ දැම්මත් ඔබේ පියාගේ තියෙන ඡන්ද පදනම මත ජයග්‍රහණය කරන්න පුළුවන් කියන දේ? දැන් මේකයි අපිට දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දක්වන ඕනම කෙනෙකුට ඔව් ඒ ඉගෙන අපි එහෙමත් සිටිය යුතු නැහැ මේ අවස්ථාවේ හැටියට. මොකද මං කිව්වා වගේ අර මේ 117ක් ඉන්න මේ ජන මේ කොල්ලෝ ටික මේ රැල්ලට තමයි උන් ටික ඡන්ද ගහන්නේ. හරිද? අපි ඕගේ එක්ස්පීරියන්ස් තියෙනවනේ ඔය දේශපාලනයේ ඔය පොලිටිකල් සිස්ටම් එකේ ඉඳලා. අපි මොකද අපි රැල්ලක් ක්‍රියේට් කරොත් දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනාධිපති වෙනවා කියලා කවුරුත් හිතුවේ නැහනේ. හැබැයි එතකොට අපිට අර අර ඇහෙන කතාව වලින් ට්‍රීවිල් එකේ යද්දි කියන කතාව වෙන මේ තේරෙනවා මේ රැල්ලක් හැදීගෙන නිර්මාණය වෙනවා කියලා. ඒතොර යං වෝට අලුත් වෝට නවකයා මේ රැල්ලට තමයි එල්ලිලා ගිහිල්ලා ඡන්දේ ගහන්නේ. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ආදරය කරන ජනතාව මේ අලුත් රැල්ලේ සෙට් එක නෙමෙයි. මොකද අලුත් රැල්ලට පේන්නේ අම්මට දිලි මේ හම්බන්තොට මේ ගොඩේ පොරක් හරි ඒ වගේ නිකන් මෙන්ටැලිටි එකක් නැති ඉන්නේ ඔය කොළඹ. ඒ කියන්නේ කොළඹ ජනතාවට කොළඹ ජනතාවට රාජපක්ෂ කියන කට්ටිය පෙන්වන්න බෑ ගොඩ දෙනෙට්. මොකද ඒ කට්ටියට දකින්නේ මොකද අපේ අර ලංකාවේ තියෙන සීන් එක තමයි මෙන්ටැලිටි එකත් දෙක මේ ස්ටේටස් එක ලයිෆ් සයිකල් එක කියන්නේ හොඳට සූට් එකක් නැඳන් ටයි එකක් දාගෙන පොෂ් එකේ ඉන්න ඕනේ කියන එක. ඒතර ගමේ එකෙක් ඇවිල්ලා රජ කරනවට කැමති නෑ වගේ සීන් එකක් තියෙනවා. ඉතින් ඔය රැල්ල අපිට මේ රැල්ලක් නිර්මාණය කරන්න එපා. මොකද මහින්ද රජ ජනාධිපතිතුමාට ආදරය කරන පුද්ගලයන්ගෙන් විතරක් අපිට මේක ජයග්‍රහණය කරන්න අමාරුයි. මේ අවස්ථාව යනවා හැටියට අපි දත්ත ටික ගත්තොත් එහෙම මොකද මේ කියන්නේ UMP බ්ලොක් වෝටර්ස්ලා 135ක් අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි ওই 135න් 105ක් ගැලවිලා කියමුකෝ දැන් මේ මුන් කෙලින පිස්සුවට. ඒත් අර හાર્ඩ් කෝ අපි දැන් මමට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අපේ පොඩි රිසර්ච් එකක් කරගෙන යද්දි එක ආච්චි කෙනෙක් ආදාගෙන හොඳටම බලනවා මේ ආණ්ඩුවට. මෛත්‍රීටත් බලනවා රනිල් මහත්තයටත් බලනවා සියලු දෙනාටම බලනවා. බැලලා ඒත් ඉතින් මේ UMP එකෙන් එහාට ඡන්දයක් දෙන්නේ නැහැ මහත්තයෝ කියලා මිනිහා ගියා ආච්චි. ඉතින් ඒ වගේ සෙට් එකක් තාම ඉන්නවා. මේ කැපුවත් කොළ පාට කැපුවත් නිල් පාට කැපුවත් එහෙම කියන සෙට් එකක් ඉන්නවනේ. එතකොට අපි ඒකයි අපි මේ බුද්ධිමත් ජනතාව ඐඩෙන්ටිෆයි කරගෙන බුද්ධිමත් ජනතාවට ටාගට් කරන්න පුළුවන් කැම්පේන් එකකින් රටේ දියුණුව කියන්නේ රට කොයි තැනටද අපිට ගේන්න පුළුවන් කියන එක තමයි අපි පෙන්වන්නේ. ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවාද ඔබ ඔය කියන කරුණු කාරණාත් එක්ක දැන් අපි දකිනවා මේ පාර ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. මේ ස්වාධීන අපේක්ෂකයෝ බොහෝ දෙනෙක් ඉන්නවා. හැමදෙනාම හිතනවා Tamanට මේ පාර ජනාධිපති වෙන්නට පුළුවන් කියලා. ඔබ හිතනවාද ඒ වෙනි ස්වාධීන අපේක්ෂකයෙක් කවොත් හොඳ තරගයක් දෙන්නට පුළුවන්ද? හොඳ ට්‍රෙන්ඩ් එකක් හදන්න පුළුවන් කෙනෙක් කවොත් දිනන්නට පුළුවන්ද? නැහැ. කවදාවත් ස්වාධීන අපේක්ෂකයෙක්ට එලියෙන් බිස්නස්මන් කෙනෙක්ට හෝ වෙනම ස්වාධීන කෙනෙක්ට දිනන්න අවස්ථාවක් නැහැ. මොකද ලංකාවේ අපි ඔය ඒකත් එන්නේ ඔය කැපුවත් නිල් කැපුවත් කොළ කියන එක තමයි. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ මේ ලංකාවේ සෑහෙන්න සේවයක් කරලා ලොකු විප්ලවයක් කරලා මේ රට අවුරුදු 30ක යුද්ධයකින් බේරගත්ත පුද්ගලයෙක්නේ. මෙතුමාට ආදරය කරන මිනිස්සු ප්‍රතිශතයක් ඉන්නවා. මේ අර බ්ලොක් වෝට් එක වගේ බ්ලොක් ප්‍රතිශතයක් ඉන්නවා 130ක 35ක ප්‍රතිශතයක් ඉන්නවා. අනිවාර්යෙන් මහින්ද රාජපක්ෂ කියන මොන එකකට කේල් කොලේට හරි ගහනවා කොල් මේ ඡන්දේ. එහෙම සෙට් එකක් ඉන්නවනේ. එතකොට එහෙම සෙට් එකක් ඉන්න රටක මේ අලුතෙන් මේ බිස්නස් එක්කෙනෙක් ඇවිල්ලා මම මේ මොකද අපි ඔය බිස්නස් එන කමියුනිටි එක ගන්නකෝ. අපි බිස්නස් කමියුනිටි එක ගත්තම ඒ එනවා කියන පුද්ගලයෝ ගත්තොත් කොහොමද ඒ කට්ටිය දිනුන වෙලා තියෙන්නේ? Tamange හැකිය අපි හිතනවා මේ මිනිහා මේ රුපියල් 50 අරගෙන කොළඹට ඇවිල්ලා මෙහෙම දිනුනලා දෙන. හැබැයි ඕකේ මේ යටින් මොනවාද මෙයා ගහපු ගේම් ටික දන්නේ නැහැනේ කවුරු. අපි ගත්තොත් එහෙම මේ මම නිකන් උදාහරණයක් ගන්න මේ පුද්ගලයෙක්ව මේ ටාගට් කරනවා නෙමෙයි. අපි ගත්තොත් එහෙම ලංකාවේ කැසිනෝ ලයිසන්ස් ටික ගත්තොත් එහෙම. දැන් මේ දවස්වල පොඩි මේ රැල්ලේ නම් සඳහන් වුණා ධම්මික පෙරේරා. ඔව්. එක පැත්තෙන් කුමාර සංගක්කාර. ඔය මේ දවස්වල ජනප්‍රිය චරිතනේ. ඔව්. දැන් ඔය මම මේ ඔය කැසිනෝ සීන් එක ගත්තේ මම නිකන් කියන්නේ. කැසිනෝ ලයිසන්ස් කීයක් තියෙනවද ලංකාවේ? කැසිනෝ ලයිසන් ලංකාවටම තියෙන්නේ 3ක් හෝ 4ක් හෝ. එතකොට මේක කැසිනෝ එක මොනොපොලි එකක්නේ.
එතකොට මේ කට්ටියන්ගෙන් එළියට අලුතෙන් කැසිනු ලයිසන් දෙන්නත් බෑ. එතකොට අපි බලන්න ඕනේ මේ මිනිස්සු හම්බ කරපු සල්ලි මේ ලංකාවේ ජේම්ස් පැකර් එපා කියපු ජනතාවක් නේ ඉන්නේ. මොකද ජේම්ස් පැකර් ඇවිල්ලා මේ ලංකාවේ මිනිස්සුන්ට කැසිනෝ ගහන්න උගන්නන ගිය හදපු එකෙක් නෙමෙයිනේ. මේ මිනිස්සු දාලා පිටරටින් මිනිස්සු ගෙනල්ලා මේ කැසිනෝ එක රන් කරලා ලංකාවට මේ විදේශ මේ විනිමය ගේන්න කරපු උත්සාහයක්නේ. ඒක මේ උද්ඝෝෂණය කළ නැවැත්තුවනේ. අපි එතකොට මේ අපි බලන්න ඕනේ මේ මිනිස්සු එහෙම නවත්තපු එකේ මේ ධම්මික මහත්තයා ඇත්තට මගේ හොඳ මේ අපේ පවුලේ හොඳ මිත්‍රේ එතුමා හෝ ඔය කැසිනෝ ලයිසන් තියෙන කට්ටියට ලංකාවට මේ අවස්ථාවක් තියෙයිද කියලා. මොකද මේ මොනොපොලි එකේ ඉද්දි කැසිනෝ එකේ එතකොට අපි කියමු අරක්කු මොනොපොලි එකේ මේ මොනොපොලි එකේ ඉද්දි සල්ලි හම්බ කරනවා කියන එක නැතින් අනිවාර්යෙන් එයා ගාවට යන්න එපායි. අලුතෙන් ක්ලබ් එකක් දැම්මොත් අර මහනුස්සයට රොයල්ටි එකක් ගෙවන්න ඕනේ. අලුතෙන් කැසිනෝ එකක් දැම්මොත් හැම එකම එයාට ගෙවන්න ඕනේ. ඉතින් එහෙම සල්ලි හම්බ කරගෙන මේ එළියට ආපු කෙනෙක්ට කොහොමද පුළුවන් රටක් මේ දියුණු කරන්න? මොකද රට කියන්නේ සෑහෙන සංවේදී දෙයක්නේ. මේ මිනිස්සුත් දෙක්කනේ, මිනිස්සුන්ගේ ජීවිතත් දෙක්කනේ සෙල්ලම් කරන්නේ. මේක ඉන්ටර්නැෂනල් රිලේෂන්ෂිප්ස් හරියට තියෙන්න ඕනේ. මිනිස්සුන්ගේ දුක අඳුනන්න ඕනේ. ගමේ මිනිහා කොහොමද දැන් අපි හම්බන්තොට එහෙම ගියාම අපේ ගොඩක් මිනිස්සු එක වේලයි කන්නේ. අපි ළමයට කතා කරද්දී ඒ කට්ටියන ලොකු මේ බලාපොරොත්තු නැහැ. කොළඹ ඉන්න මිනිහට බලාපොරොත්තු තියෙනවා මම දැන් මෝටර් බයිසිකලේ යන්නේ මට කාර් එකක් ඕනේ. ගමේ මිනිහට එහෙම නෙමෙයි. ගමේ මිනිහ බලන්නේ කොහොමද මගේ කුඹුරේ මම මේ හරක් ටික දාන්නේ. මම ට්‍රැක්ටරයක් තිබ්බනම් හොඳයි. ඒ කට්ටියගේ උපරිම බලාපොරොත්තු ට්‍රැක්ටරයක් කරගෙන මේ ජීවන උපාය කරගන්න එක. ඒ කට්ටියගේ ජීවන උපාය කරගන්න එක. ඉතින් ඒ ගම්මැත්තේ ප්‍රාදේශීය සභාව ගම්මට්ටම් වල මිනිස්සු ගත්තම මේ කට්ටියන්ට තියෙන ලොකු බලාපොරොත්තු නැති හින්දා ඒ කට්ටිය ඇත්තටම ධම්මික පෙරේරා හෝ කැසිනෝ එකක් හෝ මේ කවුද කියනවත් දන්නේ නැහැ. ඉතින් එහෙම පුද්ගලයට මම හිතන්නේ නැහැ ජනාධිපති කෙනෙක් හැටියට එන්න පුළුවන් කියන. ඔබ විශ්වාස කරනවද මේ රෝහිත මේ රටේ ජනාධිපති වෙන්නට පුළුවන් සිංහල බෞද්ධ නායකෙක්ට විතරද? ඒ කියන්නේ අපේ ව්‍යවස්ථාව අනුව සිංහල බෞද්ධ නායකෙක් විය යුතුයි. අපි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තත් එතුමත් කතෝලිකයෙක්නේ. එතුමා කතෝලිකයෙක් වුණාට මම හිතන්නේ මේ ජනාධිපති කෙනා තියෙන ජනාධිපති වෙන්න ඕන නිසා අපේක්ෂකය විය යුතු නිසා මම හිතන්නේ ආගම මාරු කිරීමක් සිදු වුණා. මම ඒක හරියටම දන්නේ නැහැ විස්තරේ. හැබැයි එතුමා මේ බොන් කැතලික් පුද්ගලයෙක්. ඉතින් මම හිතන්නේ මට තියෙන ইনফরমේෂන් හැටියට මම හිතන්නේ එහෙමයි. ඉතින් මම හිතන්නේ නැහැ අපි ඒ කියන්නේ ලංකාවේ සිංහල මොකද බෞද්ධකමත් රැකගෙන ඉදිරියට යන්න ඕනේ කියන මේ සංකල්පයක් තියෙනුනේ අපේ ව්‍යවස්ථාව අනුව. ඉතින් ඒක හින්දා අපි ව්‍යවස්ථාවටත් ගරු කර යුතුයි. එතකොට ඒක ගත්තොත් ලංකාවේ බහුතරයේ ඉන්න බෞද්ධයෝනේ. මොකද අපි කිව්වොත් එහෙම වෙනත් ආගමක කෙනෙක් ආව කෙනෙක් මම කියන්නේ ඒකට කෙනෙක්ට බෑ කියලා රට දියුණු කරන්න. හැබැයි ලංකාවේ බහුතරයේ ඒගේ අවශ්‍යතාවයන් දන්න අවශ්‍යතාවයන් හඳුනන පුද්ගලෙක් විය යුතුයි. මම හිතන්නේ ඒක තමයි මේන් රීසන් එක ලංකාවේ අනිවාර්යෙන් බෞද්ධයෙක් මේ ජනාධිපතිත්වය යුත්තේ කියන එක. ඔබ කෙටි උත්තරයක් මට අවශ්‍යයි. මේ ඔබ හිතන විදිහට එක්සත් ජාතික පක්ෂ UMP එකේ අනාගත ජයග්‍රහණයක් ලබන්නට පුළුවන් නායකෙක් ඉන්නවද මේ වෙලාවේ? 20යි 20 නැතත් 25 යෝ මම හිතන්නේ 20යි 25 නෙමෙයි 20යි 30 35 වෙද්දි වගේ සජිත් ප්‍රේමදාස කොහොමරි නායකත්වයට එන්න try එකක් දීලා උතන ඔළුව දාගත්තොත් මොන හරි කරගන්න පුළුවන්. මොකද මේ UMP එකට නව ඒ කියන්නේ UMP හිටපු අලුත් බලාපොරොත්තුවක් දෙනවනේ UMP එකට මේ දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු 40 ගානක් මම හිතන්නේ අපි ඉපදෙන්නත් කලින් මුත් ඕකේ නායකයා එතුමා අපේ තාත්තලා මම හිතන්නේ ඉපදිච්ච දෙකම කොහෙද මම දන්නේ නැහැ. ඒ කියන්නේ කොයි කාලේද මම දන්නේ නැහැ. එතුමා විතරයිනේ ඔක හිටි. එතන අලුත් කෙනෙක් දැම්මොත් පොඩි ජවයක් එනවා උතන. අර මං කියුවේ අර බ්ලොක් 135ම ගන්න පුළුවන් අවස්ථාවක් වෙයි. හැබැයි මේ රට ගියපු මේ UMP ආණ්ඩුව මේ රට දාපු తත්වයේ හැටියට මම හිතන්නේ මේ ඊළඟ ජනාධිපතිවරණයේදී UMP එකෙන් සම්බන්ධ වෙච්ච කිසිම කෙනෙක්ට ජනාධිපති කමක් ලැබෙයි කියලා 20යි 20. ස්ටෑන්ඩ් බයි විත් ලහිර් වඩසරණේ අවසන් අදියරේ රෝහිත් අපි ඉන්නේ මේ දැන් ඔබගේ විවාහය සිදුවෙච්ච කාල සීමාවෙදී ලංකාවේ ඉංග්‍රීසි පුවත්පත් අපි දැක්කා මේ ඡායාරූප සමගින් පෙන්වන අර්ජුන ඇලෝෂියස් ඔබගේ විවාහයට සම්බන්ධ වුණා කියලා. ඔහු පැමිණියේ ඔබගේ පාර්ශවයෙන්ද බිරිඳගේ පාර්ශවයෙන්ද? ඇත්තටම අර්ජුන ඇලෝෂියස් ඒ කියන්නේ මගේ පාර්ශවයෙන් පැමිණියේ නැහැ.
මම ඇත්තටම වෙඩින් එක දවසට මම ඇත්තට දැක්කෙත් නෑ මේ මිනිස්සු ඉන්නවද කියලා. මම දන්නේ කොහෙන් මේ මම හිතන්නේ එඩිටඩ් ෆොටෝ එකක් හරි මොකක් කරක් වෙන්න ඇති. මගේ දැනුම හැටියට මම මොකද ඇහුවා අපේ මේ වයිෆ් කෙනොත් මේ මෑව දැක්කද කියලා. වයිෆ්ුත් කියනවා දැක්කේ නෑලු. මොකද අපි දේශපාලන සිස්ටම් එකේ ඉද්දී මේක ඕපන් ඉන්විටේෂන් එකක් වගේ හැම එක්කෙනාම ලෝක ජීවිතයට කවුරුත් ඉන්විටේෂන් එකක් දාන්නේ නැහැනේ මේ ගොසිප් සයිට් වල. මේකේ හැම ඉන්විටේෂන් එකම ගියානේ. එතකොට අපේ හම්බන්තොට ගත්තොත් එහෙම අපි හම්බන්තොට අපේ ගෙදරට අපි ඉන්වයිට් කරපු පුද්ගලයෝ හිටියේ 600. හැබැයි එතනට ආවට පස්සේ මිනිස්සු 7000කට වඩා කෑම කාලා දෙනවා. ඉතින් අපි වෙන 7000ම දන්නවද? ඔතන UMP මිනිස්සු ඉන්න තිය පුළුවන්. ඇත්තටම UMP മന്ത്രിවරුත් ආවනේ. ආ මේ හිටපු 225න් 180ක් 190ක් විතර ආවනේ උතන්ට. මොකද ඒ ආවේ ආරාධනා කරලද? ඒ කට්ටියට අපි 225ටම ආරාධනා කරා. එන ඕපන් ඉන්විටේෂන් එක ලියුමක් වගේ අපි යවුවා. මෙහෙම ඊවෙන්ට් එකක් තියෙනවා එන්න කියලා. මේකට ඔබතුමාලට සහභාගී විය හැකි කියන එක. ඔබ දැනුවත් ඔබ ඔබේ පාර්ශවයෙන් අර්ජුන ඇලෝෂියස්ට එහෙම ඉන්විටේෂන් එකක් එවුවද? නෑ. අර්ජුන ඇලෝෂියස්ට අපි කිසිම ඉන්විටේෂන් එකක් යවලා නැහැ. හැබැයි එතුමා සහභාගී වුණාද නැද්ද කියන එක මට කන්ෆර්ම් කරන්න බෑ. මොකද මම එතුමම දැක්කේ නෑ. මේ දැක්ක මොකද මේකත් අර 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 වගේ තමයි දේශපාලනයේ මේ මෙතුමා අර්ජුන ඇලෝෂියස්ට තියෙන ප්‍රශ්නෙත් දෙක්ක ඒ ආව අපේ පවුලට සම්බන්ධ කරනවන ඔය මේ තද්දින ඝාතනය කරේ අපි කියනවා වගේ වැඩක් තමයි අර්ජුන ඇලෝෂියස් අපිව සම්බන්ධ කරන එක. ඔබ විශ්වාස කරන විදිහට මේ ඥානසාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු බලවේගය එළඹෙන 2020 මැතිවරණදී කොයිතරම් ප්‍රබල භූමිකාවක් වෙයිද? මං හිතන්නේ ඒකට තමයි ඩිසයිඩින් ෆැක්ටර් එක. ඒ කියන්නේ මොකද මම මට හිතෙනවා මේ තියෙන කියන්නේ එක්ස්ට්‍රීමිස් ගෲප් කියන එක තවහී ජමාත් විය හැකි නැත්නම් වෙන මුහුණු වරක් අරගෙන වෙනත් ආගම් වලින් එන්න පුළුවන් ඉදිරියට. ඉතින් මේ එක්ස්ට්‍රීමිසම් කියන එක කොහෙවත් එක්ස්ට්‍රීමිසම් වලට මේ අවස්ථාවක් දිය යුතු නැහැ. මම කියන්නේ මෙතුමා මේ එක්ස්ට්‍රීමිස් මේ නායකෙක් හෝ එක්ස්ට්‍රීමිස් පුද්ගලෙක් කියලා. හැබැයි දැන් උන්වහන්සේගේ තීරණය කාටද සපෝට් කරන්න කියන එක තීරණය එතුමා මම හිතන්නේ වෙනම ඉල්ලන අදහසකුත් තියෙනවා. එහෙම ඉල්ලුවොත් එහෙම මම හිතන්නේ අපේ ඡන්ද කියන්නේ ශ්‍රී ලංකා මේ කියන්නේ මේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද කඩන්න පුළුවන් එකම පුද්ගලයා එතුමා වෙන්න පුළුවන්. දැන් මේ පාර කැම්පේන් එකේදී මේ පාර ඡන්දෙදී ඔබ කැම්පේන් එකට ඍජුව දායකත්ව දක්වනවද? මම කැම්පේන් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. මම ඔය නිකන් ඒ කියන්නේ මම බෑක් ඔෆිස් වගේ තමයි ඉන්නේ. ඒ කියන්නේ පිටිපස්සේ ඉඳගෙන පුළුවන් ඇඩ්වයිසර්ස් ටික සපෝට් එක දීගෙන ෂේප් එක යන එක තමයි මම කරන්නේ. මම කියන්නේ දේශපාලනේ කියන්නේ එහෙම ලොකුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔබ දේශපාලනට එනවට ඔබේ බිරිඳ අකමැතිද? නෑ, කිසිම අකමැත්තක් නෑ. හැබැයි මට ඒ කියන්නේ දේශපාලනය කියන දෙයට මම කැමති නෑ. ඔබ කැමති නෑ? ඔව්. ඒකයි. මොකද දේශපාලනේ දැන් මම දේශපාලන පවුලක් දෙක ඉඳලා මොකද ඕකේ හැම සියලු දෙනාගම ප්‍රශ්න ටික ඔළුවට දාගන්න ඕනේ. ඒක තමයි දේශපාලන කියන්නේ. හැම සියලු දෙනාගම ප්‍රශ්න ටික ඔළුවට දාගෙන එතකොට මේ ප්‍රශ්න 1000ක් තිබ්බොත් මේ දේශපාලඥයන්ට මේකට හරි උත්තර දෙන්න පුළුවන් මේක දෙන්නයි 3 දෙනාටයි. එතකොට අර 1000න් 900 ගානක්ම තරහ වෙනවනේ. මම කැමති නැහැ මේ තරහකාරයෝ තියාගන්න. සාමාන්‍යයෙන් ඔබ දේශාරය ඍජුව දේශපාලන සම්බන්ධ නොවුනත් අනාගතයේදී ඔබ නිකන් දේශපාලනට කොයි ආකාරයෙන්ද සම්බන්ධ වෙන්න කැමති? ඒ කියන්නේ මම දේශපාලන ආයතනයකට හෝ මේ කියන්නේ පුද්ගලයෙක්ට කන්සල්ටන්ට් කෙනෙක් හැටියට අවවාද ඒ කියන්නේ ඇඩ්වයිස් කෙනෙක් හැටියට ඉන්න ඒ කියන්නේ කැමතියි. මොකද ඊට අර මොකද අපිට තියෙන අදහස් සහ මේ රට කොහොමද ඉදිරියට ඒ කියන්නේ ඩෙවලොප්මන්ට් මොකද අපි ලෝකය දැකලා තියෙනවා, ලෝකේ සිදුවෙන දේවල් දන්නවා, අධ්‍යාපනය හොඳටම හදාරලා තියෙනවා. ඉතින් අපි දන්නවා මොන වගේ ස්ථානවලද ලංකාව ඩෙවලොප්මන්ට් එකට මේ කියන්නේ ඩෙවලොප් විය යුත්තේ කියන එක. ඒ අදහස් දෙන්න ඇඩ්වයිස් දෙන්න සයිට් එකෙන් ඉඳලා කරන්න කැමති. ඊට අමතරව මම කැමති නැහැ දේශපාලනට එන්න. මට කෙටි පිළිතුරක් ඕනේ. 2015 ඔබේ පියා පරාජය වෙච්ච වෙලාවේ ඔබට අවංකවම දැනෙච්ච සිතුවිල්ල කොයි වගේද? ඇත්තටම මට එහෙම මේ කියන්නේ මේ දුකක් හෝ සතුටක් කිසිම දැනුන්නේ නැහැ. ඇත්තටම කියනවනේ මොකද මගේ
මේ පැරදුනා කියලා මගේ මම කොහොමත් දින්න කාලෙ හිටපු යාළුවෝ හිටියා මේ මේ 8 දෙනෙක් 9 දෙනෙක් ඒ ඒ ඒ ඒ කට්ටිය තාමත් ඉන්නවා. ඉතින් මොකද මට දේශපාලනය කියන දේ ලොකුවට ඒ කියන්නේ මේ 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 හිර කරලා තියෙන මේ මොකද ඒ කාලේ අපිට එළියට යන්න බෑ, යුද්ධෙත් එක්ක ඉස්කෝලට යන්න බෑ, බෝම්බ ගහනවා අරව මේව තියෙනවා, ත්‍රෙට්ස් තියෙනවා කියනවා. ඉතින් අර ෆිල්ම් එකක් බලන්න යන්න බෑ රිලැක්ස් එකේ. ඉතින් ඕක ඇත්තටම 2015න් පස්සේ මේ ඔක්කොම ඕපන් අප් වුණා. ඒතකොට දැන් අපි ඊට වඩා සතුටින් ජීවත් වෙනවා. දැන් අපි යාළුවෝ දෙක ඕපන්ලි මේ ෆිල්ම් හෝල් වලට කියලා ෆිල්ම් බලනවා, කෑම කඩවල වලට කියලා කෑම කනවා. හැබැයි ඒ කාලේ දේශපාලන තිබ්බ අර මේ මේ ටයිට්නස් එක නිසා අපිට කියන්නේ අපිට අනුම ගන්න මේ කෑම එකක් රස බලන්න බෑ වෙන එකකින් රස බලන්න කලින්. එතකොට අපි කවුරු හරි මේ යාළුවෙක් හම්බෙන්න ගියාත් තව එකෙක් බලන් ඉන්නවා. අඩුම ගානේ මේ තමගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බෙන්නවත් යන්න බෑ තව එකෙක් බලන් ඉන්න. කොහොමද තිබ්බ දේ කලින් ප්‍රශ්නයක්? ඒ කාලේ අම්බානේ ප්‍රශ්න තිබ්බ ඒ වගේ. හරි මේ චිචි කොහොමද දැන් මේ මේ අවසන් වශයෙන් මේ කොහොමද දැන් මේ ඉදිරි මාස 6ේදී ඔබගේ මේ සංගීත කටයුතු සිද්ධ වෙන්නේ නැති වෙයිද? දැනට නම් මම සංගීත කටයුතු පොඩ්ඩක් මේ හෝල් කරලා ඉන්නේ. මම සින්දු කරලා අතරම සින්දු කරලා තියෙන්නේ. හැබැයි මේ පොඩක් මියුසික් වීඩියෝස් ටික කරන්න ටික කාලයක් යයි. මොකද දැන් මේ ගොඩාක් ෆයිනෑන්ෂලිත් දැන් තියෙන මේ ටෙක්නොලොජීස් වෙයි පුද්ගලොත් දෙක ලොකු වියදමකුත් යනවා. ඉතින් මේ මාස 6ට ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවසර වශයෙන් ඔබ විශ්වාස කරන ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට යන්න පුළුවන්ද? අනිවාර්යෙන් ජාත්‍යන්තරයට යන්න පුළුවන්. හැබැයි අපි මම හිතන්නේ මේ සිංහල කියන්නේ භාෂාව කියන්නේ වැඩි මේ වර්ල්ඩ් පොපියුලර් නැති හින්දා ඉංග්‍රීසි භාෂාවෙන් හොඳ ආටිස්ට් කෙනෙක් හොඳ අපේ මොකද අපේ මියුසික මියුසික් හිස්ටරි එකක් දෙක ගත්තම තාක්ෂණය සහ සියලු දේම අපිට තියෙනවා. ඉතින් ඒ ඒ මියුසික් වලින් රිච් වෙච්ච සොන්ග් එකට අනිවාර්යෙන් කැප්චර් කරන්න පුළුවන් ඉන්ටර්නැෂනල් මාකට් එක. ඔබ මල් සින්දු මල් ගායකයෝ කියන කට්ටිය විශ්වාස කරනවද? එහෙම දෙයක් තියෙනවද? මම නම් එහෙම එකක් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි සමහරවල් එකම ටෝන් එකේ ගොඩක් අර බස් සින්දු කියලා කට්ටියක් මේ කියගෙන යන ටිකක් තියෙනවා. ඉතින් එකම ආකාරයේ එකම තාලෙට එකම ටෝන් එකට වගේ යන සෙට් එකක් තියෙනවා. ඉතින් ඒව තමයි ඉතින් ප්‍රසිද්ධ වෙන්නේ. මොකද අපි ගායකින්ට වැරද්දක් කියන්න බෑ. මොකද ඒව තමයි හිට් වෙන්නේ, ඒව තමයි මාකට් වෙන්නේ, ඒවට තමයි රින් ටෝන්ස් වලට යන්නේ. ඒතොර රින් ටෝන්ස් කියේ නැත්තම් සල්ලි අම්බ කරන්න බෑ. මොකද ගායකයොන්ට සහ ආටිස්ට්ලට කිසිම මේ රජයකින් හෝ දේශපාලන ආයතනයකින් සිස්ටම් එකක් නැහැනේ මේ කට්ටියට මේ රොයලිටි ෆී එකක් ගෙවන්න ඕනේ කියන එක. ඉතින් ඒකෙහිඳ ඒක ගායකයන්ගේ තියෙන වරද්දක් නෙමෙයි. ඒ ට්‍රෙන්ඩ් එකට අල්ලගෙන යන එක තමයි ගායකයෝ කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒක හරි. ඔබේ ගීතවලින් ඔබේ බිරිඳ කැමතිම ගීතය මොකද්ද? මන්න ඒක ඇහුවේ නැහැ. හැබැයි එයා ඉතින් ඕන එකක් අහනවා. එහෙම විශේෂත්වයක් දක්වන්නේ නැහැ. බොහොම ස්තුතියි රෝහිත. වැඩසටහන සහභාගී වුණ සුපතන ඔබේ සියලු දේවල් සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි. Thank you.